الرحمن الرحيم تبارك الذي بيده الملك وهو على كل شيء قدير الذي خلق الموت والحياة ليبلوكم أيكم أحسن عملا وهو العزيز الغفور الذي خلق سبع سماوات طباقا ما ترى في خلق الرحمن من تفاوت فارجع البصر هل ترى من فطور ثم ارجع البصر كرتين ينقلب إليك البصر خاسئا وهو حسير ولقد زينا السماء الدنيا بمصابيح وجعلناها رجوما للشياطين وأعتدنا لهم عذاب السعير وللذين كفروا بربهم عذاب جهنم وبئس المصير إذا ألقوا فيها السلام عليكم ورحمة الله وبركاته إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد سيلو ප්‍රසංස මේ මුළු විශ්ව තලයේම මවා පරිපාලනය කරන්නා වූ සර්ව බලධාරී සර්ව පවිත්‍ර උත්තරීතර එකම දෙවියන් වන අල්ලාහ් තාලාට හිමි වේවා. අල්ලාහ් තාලාගේ ඉස්ලාම් නැමැති ධර්මය පිවිතුරු ලෙසින් වටහා ගැනීම සඳහා මෙහි රැස් වී සිටින සියලුම සහෝදරවරුන්ට අල්ලාගේ කරුණාව දයාව උදා වේවා. මාහට මෙම අවස්ථාවේදී ලැබී තිබෙන මාතෘකාව මානව හිතවාදී නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් යන මාතෘකාවයි. මෙම මාතෘකාව තෝරා ගැනීමට හේතුව අද මෙම ලෝකයේ විවිධ රටවල විවිධ ප්‍රදේශවල කතාබහට ලක්වන මාතෘකාවක් තමයි නබිනායක තුමාණන් කියන ඒ මාතෘකාව. ඇතම් ප්‍රදේශවල විවේචනාත්මකව නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන්ගේ චරිතය පිළිබඳව කතා කරන ඒ අතරතුරදීම තවත් බොහෝ ප්‍රදේශවල ඒ නබිනායක තුමාණන් කියන්නේ මේ ලෝකයාට මඟ පෙන්වීම සඳහා පැමිණි අවසාන දේවධර්ම දූතයාණන් කියන ඒ උත්තරීතර පණිවිඩයත් ඒ හා සමානවම ප්‍රචාරය වෙමින් පවතිනවා. මෙලෙස මොහම්මද් කියන ඒ චරිතය පිළිබඳව මේ ආකාරයෙන් ලෝපුරා ප්‍රචලිත වී අද වර්තමානයේ විවේචනයට ලක්වීමටත් ඒ සඳහා ප්‍රතිඋත්තර ලබාදීමටත් හේතුපාදක වෙලා තියෙන්නේ මෑත කාලයේදී ඇමරිකානු ජාතිකයෙක් විසින් රූගත කරන ලද එක් චිත්‍රපටයක්. ඉනසන්ස් ඔෆ් මුස්ලිම් යන නාමයෙන් මුස්ලිම්වරුන්ගේ අවිහිංසාව යන අර්ථයෙන් චිත්‍රපටයක් රූගත කරලා ඒ චිත්‍රපටය මුළු ලෝකයාටම පෙන්වීම සඳහා විකාශය කිරීම සඳහා අතිමහත් ප්‍රයන්තයක් ඇමරිකාවේ වෙසෙන ඇතැම් පුද්ගලයන් විසින් මෑත කාලයේදී ගනු ලැබුවා. මොකද මෙම චිත්‍රපටයේ අරමුණ ඇහි මෙවැනි චිත්‍රපටයක් ගැනීමට ඇමරිකානුවන්ට වමනා වුණේ මේ පිළිබඳව විවිධ මතිමතාන්තර ශ්‍රී ලංකාවේ කතාබහට ලක්වමින් පවතින අවස්ථාවක
එහි සැබෑ තත්ත්වය කුමක්ද කියන එක වටහාදීම ප්‍රථමයෙන්ම මාගේ යුතුකමක් වනවා සහෝදරවරුනි. නබිනායක තුමානන් කියන ඒ චරිතය පිළිබඳව අභියෝගාත්මකව කතා බහ කිරීමට නොහැකි දුර්වල පිරිසක් විසින් එතුමානන්ගේ චරිතය ඝාතනය කිරීම සඳහා එතුමානන් පිළිබඳව වැරදි චිත්‍රරූපයක් ලෝකයේ සිටින ජනතාවට ලබා දීම සඳහා කුමන්ත්‍රණකාරීව එතුමානන්ගේ චරිතය ඝාතනය කරන චිත්‍රපටයක් තමයි මේ ඇමරිකානුවා විසින් එදා රූගත කරේ. මේක එසේ මෙසේ ප්‍රශ්නයක් නොවේ සහෝදරවරුනි, මදක් හිතා බලන්න. ලෝකයේ ජීවත්වන 700 කෝටි ජනතාවක් අතුරින් මිලියන 1600ක ජනතාවක්, කෝටි 108කට වඩා වැඩි ජනතාවක් තම හදපතුලෙන්ම පිළිගෙන, තම පණටත් වඩා ආදරය කරමින් තමන්ගේ ජීවිතය පවා එතුමානන් වෙනුවෙන් පුද කරන්නට සූදානම් වූ තත්ත්වයක ජීවත්වන අවස්ථාවකදී එතුමානන්ගේ චරිතය ඝාතනය කිරීමට සුළු පිරිසක් උත්සාහ දරනවායි කියන එක මේ ලෝකයේ ජීවත්වන කිසිම මුස්ලිම්වරයෙක් විසින් පිළිගන්නට බැහැ. නබිනායක තුමානන් කියන්නේ කවුද? එතුමානන් මේ ලෝකයට ලබා දුන්න පණිවිඩය කුමක්ද? එතුමානන්ගේ චරිතාපදානය කුමක්ද? එතුමානන් ජීවත්වනේ කොහොමද? එතුමානන් පූර්වාදර්ශයක් වුණේ කොහොමද? මේ කරුණු කාරණා පිළිබඳව නොදන්නා පිරිසක් තමයි මෙවැනි කුමන්ත්‍රණකාරී කටයුතු වල එදා නියැලුණේ, අදත් නියැලෙමින් සිටින්නේ. මේ සඳහා ඇමරිකානු රජයත් සහයෝගය ලබා දෙනවා. මුළුමහත් මුස්ලිම් ජනතාවම නබිනායක තුමානන්ව විශ්වාස කරලා තියෙන්නේ කොහොමද? නබිනායක තුමානන්ගේ නබි වදනක් සහීහුල් බුහාරි නැමැති හදීස් ග්‍රන්ථයේ සඳහන් වනවා. නබිනායක තුමානන් පවසනවා, ලා යුමිනු අහදුකුම් අත්තා අකුණ අහබ්බ ඉලෙහි මින් වාලිදිහි ව වලදිහි වන්නාසි අජ්මයින්. විශ්වාස කරන ජනතාවනි, නුඹලා අතුරින් කෙනෙක් තමන්ගේ පවුලට වඩා, තමන්ගේ පවුලේ සිටින සාමාජිකයන්ට වඩා, තමන්ගේ දුවදරුවන්ට වඩා, තමාගේ දෙමාපියන්ට වඩා, තමාගේ නෑදෑ හිතමිතුරන්ට වඩා, මේ ලෝකයේ සිටින සියලුම ජනතාවට වඩා මාහට ප්‍රේමය දක්වනතුරු, මා ප්‍රිය කරනතුරු නුඹලාගෙන් කිසිවෙක් සැබෑ දෙවියන්ව විශ්වාස කළ කෙනෙක් වන්නේ නැත නබිනායකතුමානන් කියනවා. එතරම්ම සෑම මුස්ලිම්වරයෙක්ම හදපතුලෙන්ම පිළිගෙන එතුමානන්ව තමන්ගේ ප්‍රාණයටත් වඩා ප්‍රේම කරන නායකයෙක් තමයි නබිනායකතුමානන් කියන්නේ. ඒට හේතුව කුමක්ද? මේ පිළිබඳව විග්‍රහ කිරීම සඳහා තමයි මේ මාතෘකාව. නබිනායක තුමානන් කියන්නේ ක්‍රිස්තු වර්ෂ 571 සෞදි අරාබියාවේ වර්තමානයේ මක්කාව යනුවෙන් හඳුන්වනු ලබන ඒ ප්‍රදේශයේ උපත ලබා තමන්ගේ කුඩා වියේදීම තමාගේ ආදරණීය මෑණියන්ව අහිමි කරගෙන තමාගේ කුඩා වියේදීම තමාගේ දයාබර පියාණන්වත් අහිමි කරගෙන අනාථ දරුවෙකු වශයෙන් හැදී වැඩුණු දරුවෙක් තමයි ඒ නබිනායකතුමානන්. එතුමානන් තමන්ගේ කුඩා වියේදී තමාගේ බාප්පා වෙත, තමාගේ සීයා වෙත ඔහුගේ භාරකාරත්වය යටතේ හැදී වැඩි, තමන්ගේ 25 වියේදී ඛදීජා යන නමින් හඳුන්වනු ලබන කාන්තාවක් විවාහ කරගත්තා. තමන්ගේ 25 වියේදී ඛදීජා කියන ඒ කාන්තාව විවාහ කරගන්නා විට නබිනායක තුමානන්ගේ වයස අවුරුදු 25යි. නමුත් ඒ කාන්තාවගේ වයස අවුරුදු 40යි. මදක් හිතලා බලන්න. ඒ පවිත්‍ර
ඒ පිවිතුරු චරිතය දිහාමදා කිතල බලන්න. තමාගේ තාරුණ්‍යයේදී, තමාගේ තරුණියයේදී තමන් විවාහ කරගත්තේ වයස 40ක කන්‍යා ස්ත්‍රියක් නොවේ, කන්‍යා කාන්තාවක් නොවේ, දැනටමත් දෙවතාවක්. විවාහ වෙලා දික්කසාද වෙලා තමන් වැන්නබුවක් වශයෙන් සිටි කාන්තාවක් තමයි නබිනායක තුමානන් තමන්ගේ තරුණ කාලයේදී විවාහ වුණේ. අද ඉස්ලාම් කියන ඒ මාතෘකාව කතා කරනකොට අපි හැමෝම මුස්ලිම් ජනතාව හෝ වේවා, මුස්ලිම් නොවන ජනතාව හෝ වේවා, අපි සියලු දෙනාම අපේ හදපතුලෙන් අපේ හදවත තුළ මවා ගන්නා වූ චිත්‍රරූපයක් තමයි ඉස්ලාම්ද හද්දෙනෙක්ව විවාහ කරගන්න පුළුවන්. ඉස්ලාම්ද හද්දෙනෙක්ව විවාහ කරගන්න පුළුවන්. ඒක තමයි ඉස්ලාම් කියන්නේ. මුස්ලිම් නොවන ජනතාව මෙසේ සිතනවා නම් ඒ පිළිබඳ අපිට කනගාටුවක් නැහැ සහෝදරවරුනි. හේතුව ඔවුන්ට ඉස්ලාම් ධර්මයේ ඉගැන්වීම් කුමක්ද කියන එක නිසියාකාරව ලැබුණේ නැහැ. ඔවුන්ට ඉස්ලාම් ධර්මයේ මූලික ඉගැන්වීම් කුමක්ද කියන එක ඔවුන් මෙත නිසියාකාරව ලැබුවා වුණේ නැහැ. ඒ නිසා කනගාටු වෙන්න ඕනේ. නමුත් මුස්ලිම් සමාජය, මේ මුස්ලිම් ජන සමාජය මෙහෙම හිතනවා නම් ඉස්ලාම් කියන්නේ සමහරු හිතන්නේ ඉස්ලාම්ද නෝම්බි කාලේ නෝම්බි අල්ලන එක, රමලාන් කියලා කාලයක් ආවොත් නෝම්බි අල්ලන එක, අවුරුදු දිනේ කියලා හජ්ජි අවුරුද්ද නෝම්බි අවුරුද්ද කියලා අවුරුදු දිනයක් පවත්වනකොට ඒ අවුරුදු දිනේ කියලා ලස්සනට ඇඳුම් ඇඳගෙන පල්ලියට ගිහිල්ලා වැඳලන එක, ඒ වගේම පෝසත් අය ආදියාරවරු හජ්ජි කරන්න යන එක, මෙවැනි සිතුවිලි තමයි මුස්ලිම් සමාජය තුළ ඉස්ලාම් ගැන තිබෙන්නේ. සමහර තරුණයන්ගෙන් ඇයි ඔයගොල්ලන් පල්ලියට එන්නේ නැත්තේ කියලා අහනකොට තාම වයස දිනවනේ, තාම නාකි වුණේ නැහනේ, වයස 50කට කුණාම පල්ලියට ගිහිල්ලා උඹ හයිය හත්තිය තියෙන උඹ කුළුණ කල්ලගෙන කණුව කල්ලගෙන හාන්සි වෙලා අල්ලාහ සීකරන්නම් අපි පංචකාල සලාතේ අපි යෙදෙන්නම් කියලා මතදරන තරුණයන් තරුණියන් මේ සමාජයේ ඉන්නවා. අල්ලාහගේ ධර්මය අනුගමනය කරන්න ඔබගේ චිත්තාභිලාෂයන් ඔබගේ චිත්තාභිලාෂයන්ගෙන් වැළකෙන්න කියලා මේ මුස්ලිම් සමාජයට අපි අනුශාසනා කරනකොට මුස්ලිම් තරුණ තරුණියන් හිතන්නේ මේවා අපිට අදාළ නේවල් නොවේ. මුස්ලිම්වරු කියන්නේ මුස්ලිම් තරුණයෝ කියන්නේ අපි දැන් ජොලි කරන්න ඕන, අපි දැන් චිත්‍රපටි බලන්න ඕන, 2020 මැච් බලන්න ඕන, ICC වර්ල්ඩ් කප් බලන්න ඕන, ෆුට්බෝල් මැච් ගන්න යන්න ඕන, ක්ලබ් වලට ක්‍රීඩා කරන්න ඕන, චිත්‍රපටි බලන්න ඕන. මේක තමයි අපේ යන් ලයිෆ් එක, අපේ තරුණ ජීවිතයේ මෙපමණයි කියන විශ්වාසය තමයි තරුණ මුස්ලිම් වරුන්ට තිබෙන්නේ, තරුණ මුස්ලිම් වරියන්ට තිබෙන්නේ. සහෝදරවරුනි මදා කිතල බලන්න, මේ තත්ත්වයේ අපි ඉන්න නිසා නොවේද මෙවැනි ආගම පිළිබඳව දහම පිළිබඳව කැක්කුමක් ඒ පිළිබඳ හැඟීමක් නොමැති නිසා නොවේද? ඉස්ලාම් කියන එකවත් අපි දන්නේ නැතුව මුස්ලිම් කියන ඒ ලේබල් එක අපි ගහගෙන ඉන්නේ. මදක් ලැජ්ජ වෙන්නත් ඕන මුස්ලිම් කියලා අපිව කියාගන්න. මදක් ලැජ්ජ වෙන්න ඕන, කවුරුන්ද ලැජ්ජ වෙන්න ඕන? මුස්ලිම් කියලා තමන්ගේ නමක් තියාගෙන ආගම දහම ගැන කිසිම අවබෝධයක් නැතිව ජීවත් වෙනවා නම් තරුණයන්, ජීවත් වෙනවා නම් තරුණියන් ලැජ්ජ වෙන්න මුස්ලිම් කියලා කියාගන්න. පිවිතුරු ධර්මයක්, අතිවිශිෂ්ට ධර්මයක්, ශ්‍රේෂ්ඨ ධර්මයක්, මෙවැනි ධර්මයක් සමග වෙනත් ධර්මයකට දර්ශනයකට මති මතාන්තරයකට ගැටෙන්න බැරි ඉතාමත් සුවිශේෂී ධර්මයක් අල්ලාහ් රබ්බුල් ආලමීන් අපට ලබා දීලා තියෙනවා. නමුත් ඒ ගැන හැඟීමක් නැහැ. ඒ නිසා තමයි ඉස්ලාම් කියනකොට හද්දෙනෙක්ව බැඳ තැති කියලා අපි හිතන්නේ. එහෙම නෙවෙයි සහෝදරවරුනි. නබිනායකතුමා තමන්ගේ 25 වන වියේදී ඛදීජා තුමියව 40 වන වියේ පසුවන ඛදීජා තුමියව විවාහ වෙලා එතුමාණන් මේ ලෝකයට ලබා දුන්න පූර්වාදර්ශය කුමක්ද? ඒ ඛදීජා තුමිය සමග තමාගේ 51 වන වියේ දක්වා
තමන්ගේ සම්පූර්ණ තරුණ කාලය අවුරුදු 50 කියන්නේ තරුණයෙක් නෙමෙයිනේ 50 කියන්නේ පරිණත වයසක පත්ුණ කෙනෙක් අවුරුදු 50ක් දක්වා තමන්ගේ ජීවිතයේ සංසර්ගයට සංවාසයට කාමාශාවට ඉතාමත් ලොල්වන ඒ බියේදී එකම කාන්තාවක් සමග තමාගේ පිරිතුරු ජීවිතය ගත කරපු ලෝක ශ්‍රේෂ්ඨතම නායකයාණන් නබි නායකතුමාණන් හතක් හතරක් කියන එක මොකද්ද කියන එක පැහැදිලි කරන්නම් ප්‍රථමයෙන්ම එතුමාණන්ගේ ජීවිතයේ තිබෙන ඒ පවිත්‍රත්වය ඒ චරිතයේ තිබෙන පිරිසිදුභාවය මොකද්ද කියන එක අපි වටහා ගන්න ඕන තමාගේ කටිජා කියන ඒ පළමු භාර්යාව වයස 51දී තමාගේ වයස 51දී එතුමිය මරණයට පත්වන විට නබි නායකතුමාණන් එකම කාන්තාවක් සමග පමණයි තමාගේ පෞල් ජීවිතය ගත කළේ ඉන් පසුව විවිධ කාන්තාවන් විවාහ වුණා නෑයි කියන්න විවාහ වුණා කවද විවාහ වුණේ මොන වයසේද විවාහ වුණේ කුමන තත්ත්වයක විවාහ වුණේ 51කට පස්සේ තමන්ට වඩා වැඩිමාලු තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවන් විවාහ වුණා හේතුව මොකද්ද නබි නායකතුමාණන් කියන්නේ හුදෙක්ම ආධ්‍යාත්මික නායකයෙක් නොවේ එතුමාණන් සමාජයේ පාලනය කරපු රටක ජනතාව පාලනය කරපු දේශපාලන නායකයෙක් තමාගේ රාජ්‍ය යටතේ සිටින සෑම පුරවැසියෙක්ටම වග කියන නායකයෙක් අද ඉන්න රටේ නායකවරුන්ට සෑම පුරවැසියෙක්ටම වග කියන්න බෑ වග කියන්න පුළුවන් වුණත් ඔවුන් වග කියන්න උත්සාහ කරන්නේත් නෑ තමන්ගේ පවුල තමන්ගේ පැලැන්තිය තමන්ගේ කණ්ඩායම ඔවුන්ව පෝසත් කරා නම් රාජ්‍ය නායකයන්ගේ අද අරමුණා වෙලා තියෙන්නේ ඒ පමණයි නමුත් නබි නායකතුමාණන් කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි එතුමාණන් තමන්ගේ රාජ්‍ය යටතේ ජීවත් වුණ සෑම පුරවැසියෙක්ටම වග කියන්න බැමී හිටියා කවුරුරි කෙනෙක් තමන්ගේ ස්වාමි පුරුෂය අහිමි වෙලා අනාථ තත්වයක වැන්නඹු තත්වයක හිටියා නම් ඔවුන් වෙනුවෙන් නැවත විවාහ වීමේ අයිතිය ලබා දීලා ඔවුන්ට තවත් කසාදයක් කරලා දුන්න විවාහයක් සිදු කරලා දුන්න නායකයෙක් තමයි නබි නායකතුමාණන් උඹ කොහොම කියත් මට මොකද උඹ ගැන වග කියන්න මට මොනවාද තියෙන උවමනාව කියලා ජනතාව අත්හැර දැමුවේ නැ මෙවැනි අවස්ථාවලදී ඇතම් කාන්තාවන් තමන්ටම බාරගන්න සිද්ධ වුණා ඔවුන්ට ජීවිතයක් ලබා දෙන්න සිද්ධ වුණා ඔවුන්ගේ සහකාරයෙක් වශයෙන් ජීවත් වෙන්න සිද්ධ වුණා ඒ නිසා නබි නායකතුමාණන් විවිධ කාන්තාවන් බොහෝ කාන්තාවන් විවාහ කළා හුදෙක්ම සංවාසය කියන ඒ උවමනාවට පමණක් එතුමාණන් කාන්තාවන් විවාහ කරලා තිබුණා නම් තමන්ගේ තරුණ වියේදීම විවාහ කරගන්න තිබුණා තමාගේ යෞවන වියේදීම විවිධ කාන්තාවන් එතුමාණන්ට විවාහ කරන්න තිබුණා එතුමාණන්ට විවාහ කරන්න ශක්තියක් තිබුණා නබි නායකතුමාණන් තම 40 වන වියේදී ඒ ජනතාවට ප්‍රචාරයක් පටන් ගත්තා මොනවානේ ප්‍රචාරය සියලුම ජනතාව කැඳවලා නබි නායකතුමාණන් කිව්වා අර අයිතකුම් ලව් අක්බර්තුකුම් අන්න ඛෛරන් බිල් වාදි තුරීදාන් තුගීර අලයිකුම් මම නුඹලාට දන්නවා නම් මෙම තැලිතලාවට පිටුපස විශාල සේනාවක් නුඹලා විනාශ කිරීම සඳහා පෙළ ගැසී සිටින බවට මම නුඹලාට දැනුම් දුන්නා නම් ජනතාවනි මාව විශ්වාස කරනවද නබි නායකතුමාණන් ඇහුවා අහනකොට ඒ ජනතාව දුන්න පිළිතුර කුමක්ද කාලු නම් එසේ අපි විශ්වාස කරනවා මා ජර්රබ්නා අලයික ඉල්ලා සිදුකා මොහම්මද් තුමනි ඔබ වෙත සත්‍යය මිස අන් කිසිවක් අපි මෙතෙක් අහලා නැහැ සත්‍ය පමණයි අපි අහලා තියෙන්නේ එම නිසා අපි විශ්වාස කරනවා එවිට නබි නායකතුමාණන් කිව්වා කාල ෆයින්නි නදීරුල් ලකුම්
බයින යදයි අදාබින් සදීද. මම නුඹල ඉදිරියට පැමිණීමට තිබින විශාල දඩුවමක් පිළිබඳව අනතුරු හඳවලවා. විශාල දඩුවමක් නුඹලා වෙනුවෙන් පිළියල වී තිබෙනවා. ඒ දඩුවමට නුඹලා බාජිරේ වේවි බෝයි කියලා මහ බියවනවා. එම නිසා නැමදීමට සුදුස්සා, වත් පිළිවෙත් ලැබීමට සුදුස්සා, භාරයන් සිදු කරනු ලැබීමට සුදුස්සා, අල්ලාව විශ්වාස කරන්න, එකම දෙවියන්ව විශ්වාස කරන්න කියලා නබිනායකතුමානන් තමන්ගේ 40 වන වියේදී පළමුවෙන්ම ප්‍රථම වතාවට ඒකදේව වාදය දෙවියන්ගේ ඒ පණිවිඩය ඒ ජනතාව හමුවේ තබුවා. ඒ පණිවිඩය ජනතාව හමුවේ තබන්න නබිනායකතුමානන්ට මහෝපකාරී වුණේ කුමක්ද? එතුමන්නන්ට සාධකයක් වුණේ කුමක්ද? තමන්ගේ පසුකාලීන ජීවිතය, මීට පෙර තමන් ජීවත් වී තිබෙන ඒ ආකාරය, නිසි ආකාරව, පිළිතුරුව, විනයානුකූලව, සත්භාවයෙන් යුතුව, ඉතාමත් කීකරුව, ගෞරවාන්විතව, ශිෂ්ට සම්පන්නව තමන් ජීවත් වුණ නිසා නබිනායකතුමානන් ඒ සමාජයට බියෙන් තොරව ඒකදේව වාදය ඉදිරිපත් කරා. ඒ ජනතාව නබිනායකතුමානන්ගේ ඒ පිවිතුරු චරිතය ගැන ඔවුන්ට සැකයක් තිබුණේ නැහැ. නමුත් ඒ පණිවිඩය ඔවුන්ට දරා ගන්න බැරි වුණා. පිළිම 308 පාකට බන්දනාමාන කළ ජනතාවට පිළිමවලට ශක්තියක් නැහැ. පිළිමවලට යහපත හෝ අයහපත කරන්න බලයක් නැහැ. ඒ සියලු පිළිම නුඹලාගේ අත්වලින් මෙලා ගන්න පිළිම, මේ සියලුම විශ්ව තලයම, මුළු මානව සංගතියම, මුළු ලෝකයම නිර්මාණය කළ එකම දෙවියන්ව නමදින්න පිළිගන්න කියන ඒ පණිවිඩය ඒ ජනතාවට බැරෑරුම් වුණා. ඒ ජනතාවට ඒ පිළිගන්නට නොහැකි වුණා. නමුත් ඒ ජනතාව නබිනායකතුමානන්ගේ චරිතය පිළිබඳව කිසිම සැකයක් තිබුණේ නැහැ. ඔවුන් නබිනායකතුමානන් සත්‍ය පවසන, සත්භාවයෙන් හැදී වැළලූ හොඳ නායකයෙක් කියන එක ඔවුන්ම පිළිගත්තා. පණිවිඩය තමයි පිළිගත්තේ නැත්තේ. තමන්ගේ දූත මෙහෙවර ජනතාව මුන ඉදිරිපත් කිරීම සඳහාම නබිනායකතුමානන් ඉදිරිපත් කරේ තමන්ගේ ඒ පිළිතුරු ජීවිතය. පරිශුද්ධ වූ අල් කුර්ආනයේ අල්ලාහ් තාලා පවසනවා, කුල් ලෞෂා අල්ලාහ් මා තලවුතුහු අලෛකුම්. නබිවරයාණනි පවසන්න, අල්ලා සිතා ඇත්නම් මා මෙම දේව පණිවිඩය නුඹලාට ප්‍රකාශ කර සිටින්නේ නැහැ. වලා අදුරාකුම් බිහි, අල්ලා ඒ ඔබට දන්වා සිටින්නෙත් නැහැ. ෆකද ලබිස්තු ෆීකු උම්රන් මින් කබලිහි, නුඹලාට පෙර මම නුඹලා සමග, මීට පෙර මම නුඹලා සමග කොපමණ වසර ගණනාවක් ජීවත් වෙලා තිබෙනවාද? අෆලා තාකිලූන්, නුඹලා වටහා ගන්නේ නැද්ද? යනුවෙන් නබිනායකතුමානන් ඒ ජනතාවගේ නැහුවා ආන්න කියලා අල්ලාහ් තාලා අණ පහල කළා. තමන් නබිත්වය දරන්නට පෙර නබිනායකතුමානන් ජීවත් වුණ ඒ ජීවිතය පිළිබඳව කිසිම කෙනෙක්ට ප්‍රශ්නයක් සැකයක් නොතිබුණ නිසා තමයි අල්ලාහ් තාලා මෙසේ අහන්න කිව්වේ. එතරම් පිළිතුරු, එතරම් විශිෂ්ට, එතරම් උත්තරීතර, එතරම් විනයානුකූල, එතරම් ශිෂ්ට සම්පන්න නායකයෙක්ව, ඒ නායකයාගේ චරිතය චිත්‍රපටි අරගෙන වෙන වෙනත් දේවල් වලින්, කාටූන් රූප වලින් අවමානයට ලක් කරනවා නම් ඒ මුස්ලිම්වරුන්ට දරා ගන්න බැරි නිසා තමයි ලෝකයේ පුරාම සිටින සියලුම මුස්ලිම්වරු වීදි බැස්සේ, සියලුම මුස්ලිම්වරු උද්ඝෝෂණ පැවැත්වුවේ, සියලුම මුස්ලිම් දෙමාපියන්, වැඩිහිටියන්, කාන්තාවන්, දුවදරුවන්, තරුණ තරුණියන් සියල්ලෝම එකම හඬින් කියා සිටියේ, ඇමරිකානු රජය මේක නවත්තන්න ඕන, මේම කරන්න වෙන්න නෑ. නබිනායකතුමානන් කියන්නේ සුපිරිතුරු ජීවිතයක් ගත කරපු නායකයෙක්. එතුමාගේ දිනයට අභියෝග කරනවා නම් අපි ඒකට ඉඩ තියන්නේ නැහැ කියලා සියලුම රටවල් උද්ඝෝෂණය කරා
අපිත් උද්ඝෝෂණය කරේ ඒ නිසයි. උද්ඝෝෂණ කරපු ගමන් මුස්ලිම්වරු කැරලිකරුවන් මුස්ලිම්වරු තමන්ගේ ධර්මය වෙනුවෙන් අන්තවාදී ප්‍රතිපත්තියක් දරන ජනතාව කියලා සමහරු අන්මඩු ගන්න පටන් ගත්තා. සහෝදරවරුනි සහෝදරියනි හිතලා බලන්න, නබිනායක තුමානන් එතුමානන්ගේ පිළිතුරු චරිතය වෙනුවෙන් මුස්ලිම්වරු හඬනගනවා නම් ඒ ත්‍රස්තවාදයක්ද? නබිනායක තුමානන්ගේ ඒ පිළිතුරු චරිතය වෙනුවෙන් මුස්ලිම්වරුන් හඬා වැළපුණා නම්, මුස්ලිම්වරුන් වීදි බැස්සා නම්, මුස්ලිම්වරුන් ඇමරිකානු ඒ ඇමරිකාවේම වැරදි ක්‍රියා කර අපරාධකරුවන්ට අනතුරු හැඟවුවා නම් ඒ ත්‍රස්තවාදයක්ද? ඒ ත්‍රස්තවාදයක් නෙවෙයි. ඉස්ලාම් ධර්මයේ ත්‍රස්තවාදය දේශනා කරපු ධර්මයකුත් නෙවෙයි. මානව දයාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රචාරය කරපු ධර්මයක් තමයි ඉස්ලාම් ධර්මය. අල්ලාහ් තාලා පරිශුද්ධ කුර්ආනයේ පවසනවා, යා අයියුහල්ලදීන ආමනූ විශ්වාස කළ ජනතාවනි, කූනු කව්වාමීන ලිල්ලාහි සුහදා බිල්කිස්ත්. අල්ලාහ් තාලා වෙනුවෙන් යුක්තිය උදෙසා සාක්ෂි දරන පිරිසක් බවට නුඹලා පත්වන්න. අල්ලාහ් තාලා පරිශුද්ධ වූ අල් කුර්ආනයේ පවසනවා, යුක්තිය උදෙසා සාක්ෂි දරන පිරිසක් බවට කවුරුන්ද පත්විය යුත්තේ? මුස්ලිම්වරුන් දෙවියන් විශ්වාස කළ ජනතාව. එසේ පවසන අල්ලාහ් පවසනවා, වලා යජරිමන්නකුම් සනානු කවුමින් අලා අල්ලා තහදිලෝ. නුඹලා එක් ජන සමාජයක් කෙරෙහි ක්‍රෝධයක් දරනවා නම්, වෛරයක් දරනවා නම්, ඒ ක්‍රෝධය හා වෛරය නිසා ඒ ජනතාවට යුක්තිය ඉටු කිරීමෙන් වැළකෙන්න එපා. එහෙදිලු යුක්තිය සාධාරණය ඉටු කරන්න ඌ අකරපු නිත්තක්වා. දේව බියබැතියට ඉතා ආසන්න මාර්ගයයි. අල්ලාහ් තාලා සර්ව බලධාරී දෙවියන් පරිශුද්ධ වූ අල් කුර්ආනයේ පවසන දේව වැකියකේ අස්සලාමු අලයිකුම්. ඉස්ලාම් ධර්මය ත්‍රස්තවාදය අනුශාසනා කළ ධර්මයක් නොවේ. ඉස්ලාම් ධර්මයේ සෑම විටම මේ මානව සංහතියට මානව දයාව අනුශාසනා කළපු ධර්මයක්. පරිශුද්ධ වූ අල් කුර්ආනයේ අල්ලාහ් තාලා ප්‍රකාශ කරනවා, සර්වබල දෙවියන් ප්‍රකාශ කරනවා, යා අයියුහල්ලදීන ආමනූ කූනු කව්වාමීන ලිල්ලාහි සුහදා බිල්කිස්ති. දෙවියන් විශ්වාස කළ ජනතාවනි, අල්ලාහ් තාලා වෙනුවෙන් යුක්තියට සාක්ෂි දරන පිරිසක් බවට නුඹලා පත්වන්න. වලා යදිරිමන්නකුම් සනහානු කවුමින් අලා අල්ලා තාදිලු. එක් ජන සමාජයක් කෙරෙහි නුඹලාට තිබෙන්නා වූ වෛරය ක්‍රෝධය එම ජනතාවට යුක්තිය ඉටු කිරීමෙන් නුඹලා නොවැළක්විය යුතුයි. එහෙදිනුවා අක්‍රබු නිත්තක්වා. යුක්තිය ඉටු කරන්න ඒ තමයි දේව බියබැතියට ඉතා ආසන්න මාර්ගය යනුවෙන් සර්වබල දෙවියන් පරිශුද්ධ වූ අල් කුර්ආනයේ ප්‍රකාශ කරනවා. එසේනම් ජනතාවනි, ඉස්ලාම් සෑම විටම පැවසුවේ එක් ජන සමාජයක් දිහා බපර ඇසින් බලන්න එපා. එක් ජන සමාජයක් දිහා නුඹලා වෛර කරන්නට පුළුවන්. එක් ජන සමාජයක් දිහා බලා නුඹලා කෝපවන්නට පුළුවන්. නමුත් ඒ ජන සමාජයට යුක්තිය ඉටු කිරීමේදී කිසිම කෝපයක්, කිසිම වෛරයක්, කිසිම ක්‍රෝධයක් නුඹලාගේ සිත තුළ නොතිබිය යුතුයි. යුක්තිය ඉටු කළ යුතුයි. ඒ තමයි දෙවියන්ට නුඹලා නියත වශයෙන්ම බියවැතිමත් වනවා නම්, දෙවියන්ට සැබවින්ම බියවැතිමත් වනවා නම්, ඒ තමයි දේව බියවැතියට ආසන්න මාර්ගය යනුවෙන් සර්වබල අල්ලාහ් තාලා ප්‍රකාශ කරනවා. මෙතන තමයි හැම රටකම ප්‍රශ්න සිද්ධ වන්නේ. යුක්තිය ඉටු කරනකොට මිනිසුන් දිහා බලනවා, යුක්තිය ඉටු කරනකොට තරාතිරම දිහා බලනවා, යුක්තිය ඉටු කරනකොට උසස් පහත් සමාජයන් දිහා බලනවා, නෑදෑ ඉතමිතුරන් දිහා බලනවා,
බලලා තමන්ට උමනා කරන අයට තමන්ට අවශ්‍ය කරන අයට පක්ෂග්‍රාහීව තීන්දු ලබා දීම තමයි සෑම තැනම අද ලෝකයේ සිද්ධ වන්නේ. මේ තුළින් තමයි ජාතිවාදී නැතියේ මානසික රෝගය ඇවිස්සෙන්නේ. මේ නිසා තමයි ද්වේෂය කියන ඒ මානසික රෝගය මිනිසා තුළට කාවදින්නේ. එම නිසා තමයි ඉස්ලාම් ධර්මය ඒ මුළුමුපට නමුන්නේ. මෙවැනි ක්‍රෝධයන් වෛරයන් නිසා යුක්තිය ඉටු කිරීමෙන් නුඹලා ඉවත් නොවිය යුතුයි, යුක්තිය ඉටු කළ යුතුයි. වරක් නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් එතුමාණන් ඒ ජනතාවට ජනාධිපතිවරයා වශයෙන් සිටියා. නබිනායක තුමාණන් එක් රාජ්‍යයක් පාලනය කරපු රාජ්‍ය නායකයෙක් වශයෙන් සිටියා. එම අවස්ථාවේදී එතුමාණන්ට නඩුවක් ආවා. මොකද නඩුව? යුදෙව් ජාතිකයක මුස්ලිම් ජාතිකයක අතර ආරවුලක්. එක් යුදෙව් ජාතිකයේ කරුණේ මුස්ලිම් ජාතිකයේ මොහම්මද් නබි තුමාණන් උසස් කොට කතා කරනවා. වල්ලදි ඉස්තෆා මුහම්මදන් අලල් ආලමීන්, මේ මුහම්මද් තුමාණන් ලෝ සියලු දෙනාටම වඩා විශිෂ්ට කළ අල්ලාමත දිවුරමි යනුවෙන් මුස්ලිම්වරයා දිවුරුමක් කරනවා. කරනකොට ඒ යුදෙව් ජාතිකයා ඊට ප්‍රතිඋත්තර වශයෙන් ෆකාල යහූදීයු, ඒ යුදෙව් ජාතිකයා පැසුවා වල්ලදි ඉස්තෆා මූසා අලල් ආලමීන්, ලෝවැසියන් සියලු දෙනාට වඩා මූසා තුමාණන්ව, මූසා තුමා කියන්නේ ක්‍රිස්තියානි ජනතාව මෝසෙස් කියලා වක්තෘවරයෙකු විශ්වාස කරනවා. ඒ මෝසෙස් කියන වක්තෘවරයා තමයි අරාබි භාෂාවෙන් මූසා කියලා කියන්නේ. මූසා තුමාණන් ලොව සියලු දෙනාට වඩා මූසා තුමාණන්ව විශිෂ්ට කළ අල්ලාමත දිවුරමි යනුවෙන් යුදෙව් ජාතිකයා දිවුරන්න පටන් ගත්තා. මුස්ලිම්වරයාට මේක පිළිගන්නට බැරි වෙලා මුස්ලිම් ජාතිකයා වහාම ඒ යුදෙව් ජාතිකයාට කනක පහරක් ගැව්වා. فرفع المسلم يده عند ذلك فلتم وجه اليهودي. مسلم جاتي كيا ميدي كوپ ولا اويسلا اما يدو جاتي كيا اگه کھنٹ پہر اگه سوا وہا اما يدو جاتي كيا نبی نائك تمانا نتر گیل اپگے نبی نائك تمانی اپگے ارمی راج جے නායකය අවසන් සිටින්නේ ඔබතුමා. මෙහිදී මට යුක්තිය අවශ්‍යයි. මේ යුදෙව් ජාතිකයා වන මට මුස්ලිම් ජාතිකයා කනක කම්මුල් පහරක් ගැසුවා. මේ සඳහා මට යුක්තිය අවශ්‍යයි කියලා පැමිණිලි කළා. වහාම නබිනායකතුමාණන් මොකද ඒ ආරවුල කියලා විභාග කරන්න පටන් ගත්තා. යුදෙව් ජාතිකයා සිද්ධ වුණේ සිද්ධිය නබිනායකතුමාණන්ට දැන්නුවා. එවිට නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් වහාම කිසිම පැකිලීමකින් තොරව කල් වේලා ගන්නේ නැතිව අපේ රටේ නඩු කියන්න අපේ රටේ අධිකරණවල නඩුවක් ගොනු කරලා ඒ නඩුවට යුක්තිය ලබා ගන්න අවම වශයෙන් වසර දෙකක් තුනක්වත් යයි. මිනිමරුන් ඝාතනයකට නඩුවක් ශ්‍රේෂ්ඨාධිප මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කරාම ඒ නඩුව විභාග කරන්න පටන් ගන්නම මාස 6ක් ගත වුණාට පස්සේ ඉතින් මිනිසව අහිමි කරගත්ත ඒ පවුලයට නඩුව කියාගෙන ඉන්න ඒගොල්ලන්ට ඉතේ හැඟීමක් නැහැ. මිනිහා මැරිලා දැන් මාස ගණනක් වෙනවා. දැන් කාට නඩු කියලා කාගෙන් යුක්තිය ඉල්ලලා මොන වන්දියක් අරගෙන කාට වන්දි ගෙවන්නද කාගෙන් වන්දි ගන්නද මොනවා ලැබෙයිද කියලා ඔවුන්ටම නඩුව එපා වෙන තත්ත්වයට පත් වෙනකන් අධිකරණයේ නඩු දීර්ඝ වශයෙන් කාලයක් ගත වීම අපි දකිනවා. නමුත් නබිනායක තුමාණන් එවැනේම ඒ මොහොතේම යුක්තිය පසුබිමට පටන් ගත්තා, පියවර ගත්තා. වහාම ප්‍රකාශ කරා ලා තුගයිරුනි අලා මූසා, නඩුවේ ප්‍රශ්නයම නඩුවේ හරය මොකද්ද? නබිතුමාණන් උසස්ද මූසා තුමාණන් උසස්ද කියන එක තමයි නඩුව. මූසා තුමාණන් උසස් කියලා කියපු නිසාම
ඒ යුදෙව් ජාතිකයාට මුස්ලිම් ජාතිකයා කමේ පහරක් ගැව්වා, කම්මුලට පහරක් ගැව්වා. මේක තමයි නඩුවේ හරය. නමුත් නබිනායකතුමානන් මේ නඩුවේ මා වෙනුවෙන් කෙනෙක් ඉදිරිපත් වෙලා තිබෙනවා. මාව විශ්ිෂ්ට කරන්න, මාව ප්‍රශංසා කරන්න මුස්ලිම්වරයාත්. ඒ හේතුවට තමයි යුදෙව් ජාතිකයාට කනට පහර ගැව්වේ. ඒ නිසා මම වහාම මා වෙනුවෙන් කතා කරපු නිසා, මාගේ ජන සමාජයට කෙනෙක් අයත් කෙනෙක් නිසා, ඒ රටේ ඉන්න බහුතර ජනතාවට අයත් කෙනෙක් නිසා, මුස්ලිම් ජනයාට පක්ෂග්‍රාහීව තීන්දු නොකර, එහෙම තමයි අපි තීන්දු කරන්නේ. නමුත් නබිනායකතුමා එහෙම තීන්දු කරේ නැහැ. තමන්ගේ කෙනෙක් කියලා බැලුවේ නැහැ, තමන්ගේ සමාජයේ කෙනෙක් කියලා බැලුවේ නැහැ, තමන් වෙනුවෙන් හඬගගපු කෙනෙක් කියලා බැලුවේ නැහැ. වහාම පැවසුවා ඒ මුස්ලිම් ජාතිකයාට, ලා තුඛයිරුනි අලා මූසා, මෝසෙස් තුමානන්ට වඩා මාව විශ්ිෂ්ට කරන්න එපා, මාව උසස් කරන්න එපා. ෆයින්නන් නාස යස්අකුන යවුමල් කියාමා, මරණින් මතු ජීවිතයක් තිබෙනවා. ඒ ජීවිතයේදී සියලූම ජනතාව සිහි මූර්ජා වෙලා බිම වැතිරිලා ඉන්න වෙලාවේ, පාසහකමාවුම් මමත් ඒ ජනතාව සමඟ සිහි මූර්ජා වෙලා බිම ඇතිරී සිටින්නෙමි. ෆාකුරු අව්වලමන් යුෆිකු, ප්‍රථමයෙන්ම සිහිය ඇවිල්ලා, ප්‍රථමයෙන්ම සිහිය පැමිණලා අවදි වන්නේ මමයි. එම අවස්ථාවේදී ෆයිදා මූසා බාසිතුන් ජානිබල් අරිසි, මේ මෝසෙස්තුමා සර්ව බල සර්ව පවිත්‍ර උත්තරීතර වන්දනා මානයන්ට සුදුසුකම් ලබන ඒ එකම දෙවියන්ගේ සිංහාසනයේ කකුලක් අල්ලගෙන, එක් කොටසක් අල්ලගෙන මූසා සිටගෙන සිටීවි. ෆලා අදිරි අකාන ෆීමන් සහික, මෝසෙස් කියන මෙම වක්තෘවරයා සියලුම ජනතාව සමග සිහි මූර්ජා වෙලා වැටුනේ පිරිස අතර සිටීවිද? නැතහොත් ෆාෆාක කබලි, මට පෙර ඔවු සිහිය ලැබිලා අවදි වුණාද කියලා මම දන්නේ නැහැ. එතරම් විශිෂ්ට වක්තෘවරයෙක් තමයි මෝසෙස්තුමා. එම නිසා ඔහුට වඩා මාව ශ්‍රේෂ්ඨ කරලා විශිෂ්ට කරලා කතා කරපු මුස්ලිම්වරයා ඔබ වරද කරුවි. අල්ලාහු අක්බර්! මෙයයි යුක්තිය, මෙයයි සාධාරණය, මෙයයි නීතිය. නබිනායකතුමානන් එසේ කටයුතු කරේ. තමන්ගේ ජාතිය කියලා බැලුවේ නැහැ, තමන්ගේ වර්ගය කියලා බැලුවේ නැහැ, සුළුතරය බහුතරය කියලා බැලුවේ නැහැ, තමන්ගේ භාෂාව කතා කරන මිනිසෙක් කියලා බැලුවේ නැහැ. යුක්තිය පමණයි, සාධාරණය පමණයි. ඒ තමයි පදනමක් විය යුත්තේ. මේ නැති නිසා තමයි ලෝකේ හැම රටක්ම සාමය සතුට නැති වෙලා අද විනාශ වෙලා යන්නේ. ලෝකේ යුද්ධ සිද්ධ වෙන්න හේතුව මේ යුක්තිය ඉටු කිරීමේ ඒ උවමනාව පාලකයන්ට නැහැ. ඉස්ලාමයේම පැවසුවේ නැහැ යුක්තිය ඉටු කරන්න. මේ යුක්තිය ඉටු කිරීම කියන ඒ මානව දයාව මෙලොවට හඳුන්වා දුන්න ඒ මහා පුරුෂයාණන් තමයි නබිනායකතුමානන්. එතුමානන් ත්‍රස්තවාදය අනුශාසනා කළේ නැහැ. ඒ වගේම වරක් නබිනායකතුමානන් එතුමානන් රාජ්‍ය නායකයෙක් නිසා එතුමානන්ට යුද්ධ කරන්න සිද්ධ වෙනවා. සතුරු රටවල බල සේනා අරගෙන තමන්ගේ රට ආක්‍රමණය කරන්නට එනකොට නබිනායකතුමානන් තමන්ගේ රටේ ජනතාව, රටේ පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා, ඒ රාජ්‍ය ආරක්ෂා කිරීම සඳහා එතුමානන්ට රජයේ අනුමැතිය ලැබ ඒ හමුදාවක් පිහිටවලා සටන් කරන්න සිද්ධ වුණා. සටන් කරන්න අවශ්‍යයි රජයක් නම් රජයට හමුදාවක් තියෙන්නට ඕන. ඒ හමුදාව බල සම්බන්ධ හමුදාවක් වන්නට ඕන. ත්‍රස්තවාදයට, අයුක්තියට, අසාධාරණයට, වැරදිවලට, අක්‍රමිකතාවලට එරෙහිව නීතිමය පියවර ගන්න ආරක්ෂක අංශයක් එක් රටකට අවශ්‍යයි. ඒ පදනම මත නබිනායකතුමානන් තමන්ගේ රටේ පුරවැසියන්ව සටන් කිරීම සඳහා තමන්ගේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එතුමානන් සූදානම් කර සිටියා. මුස්ලිම් ජනතාවගේ රාජ්‍යයන් වලට හා මුස්ලිම් නොවන ජනතාවගේ රාජ්‍යයන් අතර තිබෙන වෙනස, මුස්ලිම් රජයක් නම්
ඒ රජයේ සිටින සියලුම පුරවැසියන් සටනක් කියලා පැමිණියොත් ඒ සටනට සහභාගී වෙ යුතුයි රාජ්‍ය නායකයා ඇතුළුව. මුස්ලිම් නොවන රටක පඩිවලට සටන් කරන පිරිසක් හමුදා බලයක් වශයෙන් තබාගෙන ඉන්නවා. මෙයයි මුස්ලිම් රටවලට හා මුස්ලිම් නොවන රටවල හමුදාවේ තිබෙන වෙනස. මුස්ලිම් පුරවැසියන් සියල්ලෝම හමුදා සබලුන්. මුස්ලිම් නොවන අය තමන්ගේ රටේ පිරිසක් පමණක් වැටුපක් වේතනයක් උදෙසා හමුදාවට බඳවා ගන්නවා. එහෙම සටන් කරනකොට සුමාමත් ඉබ්නු උසාල් කියන මහා පෞකාරයෙක්, මහා නුසන්ඩාලයෙක්, මහා අධිරාජ්‍යවාදයෙක්, මුස්ලිම්වරුන්ව සමූල ඝාතනය කළ සතුරෙක්, ඉස්ලාමය මේ රටෙන් ඉවත් කළ යුතුයි කියලා රාජාවල් කුමන්ත්‍රණ කරපු අපරාධකරුවෙක්. ඒ අපරාධකරුවාට එරෙහිව නබිනායකතුමානන් සටන් කරලා ජයග්‍රහණය ලබනවා. ජයග්‍රහණය ලබලා නබිනායකතුමානන් ඒ සතුරු නායකයාව අත්අඩංගුවට අරගෙන මුස්ලිම්වරුන් පංචකාල සලාතය එකම දෙවියන් යාඥා කිරීම සඳහා, එකම දෙවියන් නමස්කාර කිරීම සඳහා දවසට පස් වතාවක් දේවස්ථානයට ගොඩගෙනවානේ. අන්න ඒ දේවස්ථානයේ නබිනායකතුමානන් ඒ සතුරාව එක් කණුවක බඳලා තිබ්බා දවස් තුනයි. නබිනායකතුමානන්ගේ රාජ්‍ය බන්ධනාගාර නෑ. නබිනායකතුමානන්ගේ රාජ්‍යයේ සතුරන්ට අනිසි ලෙස දඬුවම් කිරීමට, බදහිංසා කිරීමට අවස්ථාවක් නෑ. එක්කෝ සතුරාගේ ඒ දරුණුකම සලකලා ඔහුට නිසි දඬුවම් එවලේම ලබා දෙයි, එසේ නැත්නම් ඔහුව සමා කරලා නිදහස් කර හරි. දෙකෙන් එකයි. බන්ධනාගාරවල වැරදි කරන උන්ට, වැරදි කරන සිරකරුවන්ට, වැරදි නොකරන අයගේ බදු මුදල් වලින් බන්දිකවන්න, බදු මුදල් වලින් ඔවුන්ට ආහාර සපයන ඒ ප්‍රායෝගික නොවන ක්‍රමය නබිනායකතුමාණන් අනුමත කළේ නෑ. දෙකෙන් එකක්, එක්ක සමාව නැත්නම් බැඬුවම. එසේ සුමාමා කියන ඒ අපරාධකරුවාට නබිනායකතුමාණන් අවස්ථාවක් ලබා දුන්නා. නබිනායකතුමාණන් නැව්වා පකාල මා ඉන්දකයා සුමාමා, සුමාමා ඔබලාන තිබෙන්නේ කුමක්ද? ඔබ වරදකරුවෙක්. ඔබ දැන් අපි අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ ඔබ අපේ සිරකරුවෙක්, අපේ වහලෙක්. ඒ කාලේ රාජ්‍යයන් තවත් රාජ්‍යයක් ආක්‍රමණය කරනකොට පරාජයට පත්වුණු රාජ්‍යයේ පුරවැසියන් ජයග්‍රහණය කරපු රාජ්‍යයේ ඒ පුරවැසියන්ගේ වහලුන් බවට පත්වනවා. ඒ අනුව ඔබ අපේ වහලෙක්, ඔබ සතු දෑ කුමක්ද? සුමාමා කියනවා පකාල ඉන්දී ඛෛරුන් යා මුහම්මද්, මුහම්මද් මා සතුව නොයෙකුත් සප සම්පත් තිබෙනවා. මම අධිරාජ්‍යයේ නායකෙක්, රාජ්‍ය නායකෙක්, මහා රජ කෙනෙක්. මට සප සම්පත් තිබෙනවා. ඉන් තක්තුලි තක්තුල් දා දාමි වයින් තුනයින් තුනයිම් අලා සාකිරින්. මොහම්මද් තුමනි, ඔබ මා ඝාතනය කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. මා ඝාතනය කියන ඒ මරණීය දණ්ඩනය ලැබීමට සුදුසු කෙනෙක් තමයි. එතරම් මම අපරාධ කරලා තිබෙනවා. ඔහොම පිළිගන්නවා. ඔබ ඝාතනය කරනවා නම් ඝාතනය කිරීමට සුදුසු පුද්ගලයෙක් තමයි මම. නමුත් ඔබ මාව නිදහස් කරනවා නම්, මට අවස්ථාවක් ලබා දෙනවා නම්, මම කෘතවේදී පුද්ගලයෙක් බවට පත්වනවා. දෙවනි දවසේ නබිනායකතුමානන් ඔහුගෙන් ප්‍රශ්න කරනවා. ඔහුත් මේ ආකාරයටම පිළිතුරු දුන්නා. තුන්වැනි දවසේ ප්‍රශ්න කරා. ඔහුත් මේ ආකාරයටම පිළිතුරු දුන්නා. ඉන්පසු නබිනායකතුමානන් කිව්වා, ඔහුව නිදහස් කරන්න, ඔහුව නිදහස් කරන්න. ඔහුගෙන් අපිට ඇති වැඩේ කුමක්ද? තමන්ගේ වරද පිළිගත්තා. තමන්ගේ වරද, තමන් වරදකරුවෙක්, දඬුවම් ලැබිය යුතු කෙනෙක් කියන එක ඔහු වටහා ගත්තා. ඔහුට අවස්ථාවක් ලබා දෙමු ඔහුව නිදහස් කරන්න. එවලේම සුමාමා කිබේ කියන ඒ අපරාධකරුවා වහාම ස්නානය කරලා නබිනායක තුමාණන් වෙත පැමිණිලා فقال اشهد ان لا اله الا الله واشهد ان محمدا رسول الله නමදීමර සුදුස්සා, අල්ලාහර වෙන දෙවි කෙනෙක් නොමැති බවට මා සාක්ෂි දරන්නමි. මුහම්මද් නබිතුමනි, ඔබ අල්ලාගේ දේව ධර්ම දූතයෙක් වන බවටත්
මම සාක්ෂි දරන්න මේ කියලා ඉස්ලාම් ධර්මය බැළඳ ගත්තා. වැළඳගෙන ඌ ප්‍රකාශ කරපු ප්‍රකාශය බලන්න සහෝදරවරුනි, යා මුහම්මද්, මුහම්මද් තුමනි, වල්ලාහි මා කානා අලල් අර්ලි වජුන් අබ්ගල ඉලය මින් වජ්හික, මේ පොළොතලේ ඔබේ මූණට වඩා පිළිකුල් සාගත මූණක් මට මේතෙක් තිබුණේ නෑ. මේ තාක් දුරට ඔබේ මූණ තරම් පිළිකුල් මූණක් මට තිබුණේ නෑ. فقد اصبح وجهك احب الوجوه الي. නමුත් මේ උදෑසන මේ ලෝකයේම මා ප්‍රියම කරන මූණ ඔබේ මූණයි. والله ما كان من دين ابغض الي من دينك. ඔබේ ධර්මයට වඩා පිළිකුල් සාගත ධර්මයක් මට මෙතෙක් තිබුණේ නැහැ. فاصبح دينك احب الدين الي. නමුත් මේ උදාසන මා ප්‍රිය කරන, මා වඩාත් ප්‍රේම කරන, මා වඩාත් ස්නේහ දක්වන ධර්මය නම් මේ ඉස්ලාම් ධර්මයයි. වල්ලාහි මා කානමින් බලින් අබුගලු ඉලයමින් බලදික. ඔබේ නගරයට වඩා පිළිකුල් සාගත නගරයක් මට මෙතෙක් තිබුණේ නැහැ. නමුත් මේ උදාසන මා ප්‍රිය කරනම නගරය මේ මක්කා නගරය කියලා ඔහුගේ අදවත වෙනස් වුණා. එයයි නබිනායක තුමාණන් දක්වපු මානව දයාව. නබිනායක තුමාණන් ත්‍රස්තවාදියෙක් නම් වහාම කැඳවලා සුමාමාගේ බෙල්ල ගසා දමලා ඔහුට මරණ දඬුවම ලබා දෙන්නට තිබුණා. ඒක තිබෙන සාධාරණය සුමාමාම පිළිගත්තා. ඝාතනය කරනවා නම් මට වඩා සුදුස්සෙක් නැහැ, අනිවාර්යයෙන්ම ඝාතනය කරනු ලැබිය යුතුයි. වරද කරුවාම පිළිගත්තාට පසුව නබිනායක තුමාණන් නිදහස් කරයි කියන්නේ එයයි ජනතාවනි. මානව දයාව සාමාන්‍ය දෙයක් නෙවෙයි. මේක අපේ පවුලේ සිද්ධ වුණ ගනුදෙනුවක් නෙවෙයි. මේක සාමාන්‍ය නෑදෑ හිතමිතුරන් අතර සිද්ධ වුණ ගනුදෙනුවක් නෙවෙයි. රාජ්‍යයන් දෙකක් අතර සිද්ධ වුණ යුද්ධයකට පසුව නබිනායක තුමාණන් ලබා දුන්න විසඳුම යුක්තියයි පදනම, පරලොව ජීවිතයයි පදනම. එහිදී අපි සෑම සියලු දෙනාම සර්ව බලධාරී නිර්මාතෘ දෙවියන් හමුවේ සිට ගැනීමට සිද්ධ වෙනවායි කියන ඒ හැඟීම තමයි නබිනායක තුමාණන් මානව දයාවෙන් කටයුතු කරේ. ජනතාවනි, විග්‍රහ කරන්න පුළුවන් නබිනායක තුමාණන්ගේ මානව දයාව පැය ගණනාවක් කාලයේ සංසිත නිසා. මානව දයාව නබිනායක තුමාණන් ලෝකයාටම හඳුන්වා දුන්න නායකයෙක් කියන එක තහවුරු කරන්න මේ සාධක කීපය පමණක් ප්‍රමාණවත්. لقد كان لكم في رسول الله اسوه حسنه. අල්ලාහ්ගේ දූතයන් වන මේ මුහම්මද් තුමාණන් ළඟ අලංකාර පූර්වාදර්ශයන් තිබෙන බවට පරිසුද්ධ වූ අල් කුර්ආනයේ සර්ව බල දෙවියන් ප්‍රකාශ කරනවා. සෑම අංගයකම මිනිසෙකුගේ ජීවිතයට අවශ්‍ය කරන සෑම ශාස්ත්‍රයකටම නබිනායක තුමාණන්ගේ ජීවිතයේ පූර්වාදර්ශයන් තිබෙනවා. එතුමාණන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළේ නැහැ. එතුමාණන් ධනයෙන් සතුටු වෙලා මෙලොවේ තෘප්තිය ලබාගෙන මෙලොවේ ජීවත් වුණේ නැහැ. එතුමාණන් ඇඳපළඳ සතුටු සම්පන්න ජීවිතයක් මෙලොවේ ගත කළේ නැහැ. එතුමාණන් රාජමාලිගා තනලා තමන්ගේ ජනාධිපතිවරයා වෙනුවෙන් කෝටි ගණනක මුදලක් වෙන් කරලා රාජමාලිගා තන ජීවත් වුණ නායකයෙක් නෙවෙයි. එතුමාණන් තමන්ගේ පරපුරට දේපල කිසිවක් අත්හැරලා ගියෙත් නැහැ. අද රාජ්‍ය නායක මොනවද කරන්නේ? පුරවැසියන්ගේ, රටේ ජනතාවගේ දේපල කොල්ල කාලා තමන්ගේ නමට, තමන්ගේ පවුලගේ නමට, තමන්ගේ දුවදරුවන්ගේ නමට දේපල ලියලා තබල යන රාජ්‍ය නායකයන් මේ 21 වන සියවසේ සිටිනකොට මදක් ඉතර බලන්න. ක්‍රිස්තු වර්ෂ 600 කියන්නේ අඳුරු යුගය, අයියාමුල් ජාහිරියා, අඳුරු යුගයක ජීවත්තුණු, නොදැනුවත්කමෙන් ජීවත්තුණු, අන්න අනුවණකමින් ජීවත්තුණු පිරිසක් ජීවත්තුණු ඒ කාල වකවානුවේ. ආන්න කවුරු තිටියන නබිනායක තුමානන් ඇඟිල්ල දික් කරොත් ඕනෑම දෙයක් කරන්නට පරිණත පුද්ගලයන් පිරිසක් බී කරපු අතිශ්‍රේෂ්ඨ නායකයෙක් වෙලා ඉඳලත් තමන්ගේ දුවදරුවන් වෙනුවෙන් දේපල රැස් කරලා ගිය නායකයෙක් නොවෙයි. එතුමාණන් චාම් ජීවිතයක් ගත කරපු දවසක් ආහාරයට යම් කිසි දෙයක් ලැබුණා නම්
ඊළඟ දවස්තුවට ආහාරයක් නැතුව කන්නට බොන්නට දෙයක් නැතිව තමන්ගේ ජීවිතයේ ගත කරපු රාජ්‍ය නායකයෙක්. අද රාජ්‍ය නායකයන්ගේ සුඛෝපභෝගී ජීවිතය ඉතල බලන්න. ඒ කාලේ සිටපු රජවරු කෙතරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරාද කියන එක ඉතල බලන්න. අන්තපුරයේ අවශ්‍යද, රාජමාලිගා අවශ්‍යද, තමන්ට රන් ආභරණ අවශ්‍යද, ඉඳගන්න පුටුවත් රණින් නිර්මාණය කරපු රන්මුවා සිංහාසනවල ජීවත් වූ රාජ්‍ය නායකයන් ජීවත් වන කාලේ චාම් ජීවිතයක් ගත කරපු එකම නායකයාණන් නබි නායකතුමාණන්. ඒ නිසා තමයි මයිකල් හෙච් ආක් කියන ඒ ඉතිහාසඥයා තමන්ගේ ඒ පරිේශන ග්‍රන්ථයේ ලෝකේ විප්ලවය නැති කරපු නායකයන් සියදෙනෙක් තෝරා අරගෙන එයි ප්‍රථම ස්ථානය නබි නායකතුමාණන්ට ලබා දුන්නේ. එතුමාණන් තමන්ගේ ද 100 කියන ග්‍රන්ථයේ පිටුවංක 33 ඔහු ප්‍රකාශ කරනවා මේ ආකාරයට. මෙම ලැයිස්තුවේ මුලටම මා මුහම්මද් තෝරාගෙන තිබීම ගැන ඇතමුන් විස්මයට පත්වනු ඇති අතර තවත් සමහරුන් ඒ පිළිබඳ ප්‍රශ්න නගනු ඇත. නමුත් ඉතාමත්ම සාර්ථක අන්දමින් ආගමික හා සමාජීය ශේෂ්ත්‍රයන්හි ජයක් ලැබුවේ එතුමාණන් පමණයි. මේ කිව්වේ මුස්ලිම්වරු නෙවෙයි, මුස්ලිම් නොවන විද්වතුන්. මහත්මා ගාන්ධිතුමා නබි නායකතුමාණන් ගැන පැවසුවේ කුමක්ද? අද ලොව සිටින ලක්ෂ සංඛ්‍යාත හදවත්වල රැඳී සිටින ශ්‍රේෂ්ඨතම පුද්ගලයා පිළිබඳව දැන ගැනීමට මට අවශ්‍ය විය. ඒ කියවන විට මට ඉස්ලාම් ධර්මය බෞතරයක් මනුෂ්‍ය ජීවිතයට විශේෂ තැනක් ගන්නට හේතු වූයේ අසුපත නොවන බව වැටහුණි. ඒට හේතුව වූයේ වත්රුවරයාගේ චාම් ජීවිත රටාවයි, තමන් ගැන කිසි විටක නොතකන පරාර්ථගාමි ගුණාංගයයි, එතුමාගේ පොරොන්දුවලට එතුමා දැක්වූ වැදගත්කමයි, එතුමාගේ සහයන්ට හා අනුගාමිකයන්ට එතුමා දැක්වූ කැපවීමයි, එතුමාගේ නොබිවන සුළු ස්ථීර බව, දෙවිඳුන් කෙරෙහි එතුමා තැබූ අචල විශ්වාසය, එතුමාගේ අරමුණේ එතුමාට තිබුණු අධිෂ්ඨානය යනාදිය එතුමාණන් ඉදිරියේ තිබූ සියලු බාධක සුළු විසුළු කළේය මිස ඒ කළේ අසුපතක් නොවේ. නබිතුමන්ගේ ජීවිත කතාවේ අවසාන කොටසාමා කියවා නිම කළ විට ඔහු ගැන තවත් මට කියවන්නට යමක් නැති බව දැක මා ඉමහත් ශෝකයට පත්ුණායි කියලා ගාන්ධිතුමා පැවසුවා. ඒ වගේම ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයන් විසින් කියපු තවත් කතාවක් තමයි W. Montgomery මොහමඩ් ඇත් මක්කා කියන ඒ ග්‍රන්ථයේ පිටුවංක 53 පවසනවා. සිය විශ්වාසය සඳහා කම්කටොළු විඳීමට එතුමාගේ නිරන්තර සූදානම, එතුමාව තමන්ගේ නායකයා ලෙසින් පිළිගැනීමට පෙළගැසි සිටි එතුමාගේ අනුගාමිකයන්ගේ උසස් යහගුණාංග හා අවසානයේදී එතුමාණන් ජයේ විශාලත්වය යනාදී මේ සියල්ල එතුමාගේ නියතමානී බවට දෙස් දෙයි. මොහම්මද් කපටියකුයයි තර්ක කිරීමට ඉදිරිපත් වන්නේකුට ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගෙන් මොහම්මද් තරමට බටහිරලොව සැහැසි ලෙස යටපත් කිරීමට තැත්කල අන් පුද්ගලයෙක් නැත්තේමය කියලා නබි නායක තුමාණන් තමයි ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරපු ඉතාමත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් කියන එක ඒ ඉතිහාසඥයන් පැවසුවා. ඒ වගේම ජනතාවනි, එපමණක් නොවේ අපගේම ලංකාවේ ජීවත් වන රාජකීය පණ්ඩිත තල්ගම්පල පදුමහිමි මෙසේ පවසනවා. මොහම්මද් තුමාට දේවදූත මෙහෙවර ලැබුණාට පසු ආගම ප්‍රචාරය කිරීමේදී ඒට විරුද්ධව කුරෛසි ගෝත්‍රිකයෝ නැගී සිටියහ. මොහම්මද් තුමා සහ අනුගාමිකයන්ට විවිධ වදහිංසා පමුණුවන්නට පෙළඹුණේය. ඒ අවස්ථාවේදී මොහම්මද් තුමාගේ අනුගාමිකයන් විරුද්ධවාදීන් සමග සටන් කිරීමට මොහම්මද් තුමාගෙන් අවසර ඉල්ලා සිටියේය. නමුත් මොහම්මද් තුමා ඒට එකඟ වූයේ නැත. තමන්ගේ ප්‍රචාරක කටයුතු අවිහිංසාවෙන්ම ප්‍රචාරය කළේය කියලා රාජකීය පණ්ඩිත තල්ගම්පල පදුමහිමි පවසනවා නම් තවත් මොනවද සාධක? මේ නායකතුමාණන්
මේ අපේ ශ්‍රේෂ්ඨ නායකතුමාණන් මානව හිතවාදියෙක් මිස ඔහු ත්‍රස්තවාදියෙක්ෝ මෙලොවට ප්‍රචණ්ඩත්වය අවධාරණය කරන්නට පැමිණි එක් අන්තවාදියෙක්ෝ නොවේ. එතුමාණන් මනුස්ස වර්ගයාගේ ස්වභාවික ධර්මය වන පරම සත්‍යය වන ඉස්ලාම් ධර්මය ඉස්ලාම් ධර්මය නැවති ඒ දේව දූත පණිවිඩය මෙලොව ජනතාවට දේශනා කරන්නට ආපු මානව හිතවාදී නායකයෙක් තමයි ඒ නබිනායක තුමාණන් කියන එක නැවත නැවත වරක් අපට තහවුරු වන්නේ නැද්ද සහෝදරවරුනි? විවේචනයන් වලට කන් යොමු කරලා අන්ධ භක්තියෙන් අනුගමනය කරනවාට වඩා කරන විවේචනයන් පදනම් සහිත විවේචනයන්ද ඒවා සත්‍යයන්ද නැද්ද කියන එක හොයලා බලලා විමසින් මැසින් විචාරාත්මකව යමක් පිළිගන්නවා නම් මුස්ලිම් වරුනේ ඔබටත් මුස්ලිම් නොවන ජනතාවනි ඔබටත් මෙම ධර්මය තුළ විවිධ මඟ පෙන්වීම් තිබෙනවායි කියන ඒ පණිවිඩයක් ලබා දෙමින් මානිහඬවනවා. වාඛිරු දාවානා අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.